විසා වෙනස්විය විසාාලාව කැයිකීමේ විසල් පුරයද වෙනස් කෙරිණී. තැනතැන අඩදැලිවගේ මළමිණ නොවිනිි. එතැන් ගසින් සැරසුනි මල් පමණක් පිපෙන. පහන් කනුදිග මිනිී නොයිල්ලිනි. එතැන් ශබ්දවාහිනිවලින් පිරිණි යහදි වියක සුභාරංචියය ගෙනන. එල්ලිපිට මිනිී නොමැරුුණි මිනිසුන් තමතිව මරුුණි. ಸೌಭಾಗ್ಯವಸ್ ದಿವಿಯೇ ಸಹೆಲ್ಲುವುದರಾಗತ ನೋಹಿ ಟರ್ಮ್ಸ್ ಅಂಡ್ ಕಂಡೀಷನ್ಸ್ ಅನಿಲ್ ಹೇರಾತ್ මයක සෙන් ගුරුවරේක් කෙටියා. කොලෙක් අව සැෙන් ඉග ගන්නඩ වයි සෞරුතු කොළහක් විත ඇැති නම ටෝයෝ. තොයෝ ෝ වනා සෙන් හොඳින් ඉගෙන ගන්ඩ එනිසා ඇැවිටිලිරන. ගුරුවර කියනවා තා මේකට කල්නෑ ඔබලා බාල වැඩි ටෝයෝ කියනවා කොහො හරි ඉගෙනගන්න ඕනේ මේ කරදරෙන් ගලවෙෙන ගරුවරයා කියනවා එක අතතික ගෙන ශබ්දේ මොකද කියලා කියන්න ඔබ න්න අත්ද දෙකෙන්ග අපපොඩිය එක අ එන ගෙන බ්ද ටොය කල්පනා කරනවා දවසක් මේ පොඩියකාට තනි අතින් වාදනයකට වාද්‍ය බාන්ඩයක් හම්බුවනො ඉති හිළ ගුරුවරණයට නම් මේක තමයි තන අතින් එන ශබ්දය. ගුරුවර කියන නෑ. ටෝෝපහු එක දවසක් වතුර වැටන හඩක් ඇහිලක් ගහිලා කිය නම් වතුර වැටන ශබ්දය තමයි නනියතින් එ නෑ එකත් වැරදි. නැමත බස්සෙක් නාදයක් එහහිලා කියනවා බස්සෙක් කඩන හැටි තමයි තනයතින් නැගෙන ශබ්දය ඒකත් නෑ. හොම ටෝයෝ විධ ශබ්දහොයන්න පටන් ගත්තා. ඒවාගේම භාව නව නිරත වුණ. අවුරුද්ධකටත් වැඩිකාලයක් යැහින් පස්සේ දවසක් ඔහුට තේරුුණා මෙතැින් එහට ඔහුට අහන්න ශබ්දයක් ලෝක ඉතුරු වෙලා නෑ කියලා. එකට ඔහු දැන ගත්තා තනි අත් එෙන් නැගෙන හඬ කියන්නේ. නහඩ බව කියලා. මේදෙන් කතාවක්. මං මේක කිවේ අද කතා කරන්නේ දෙෙන් ගැන නොවුනට අද කතා කරන්න පොත ඇතුළේ මට දෙෙන් බවක් සෙන්මය ගතියක් දැනනවා මොකද. පොඩ්ඩයි වචන මහ බරක්දෙන් වගේම. එකක් අප පිටුවක් ඒවුනාාට මුළු ජීවිතයම විවරණය වෙනවා. හරිම වෙනස් හරිම අමුතු දෙයක්. ඒ නිසා ලිවීම ඇතුළේ මුනිවර භූමිකාවක ඇදන කෙනෙක් වගේ අමුතු දේවල් අපිට පෙන්න්නන. ජීවිතය මේ කියල විවරණය කරන අනිල් හේරත් එෙක් අපි කතා කරන්න සූදානමඉන්නවා. මේ පොතඇතර කතා විසි දෙකක් තියනවා. කවදාවත් වින්දනය නොවනු අලු තිම්කරාපිවගෙන යන්න මේ ප සමත් වන ඇත්තටම් මට කියන්න මේ පොත මොකක්ද මේ පොස කෙටි කතා පොතක්ද මේක මොකක්ද මේ පර්මි කෙලින්ම කියනගොන්න උත්තරයක් දෙන්න තියෙන්නේ හරි ඔයි තියන කතා ඉංග්‍රීසින් කියරන ෆික්ෂන්ස් විස්තර ඇතුව කියරන්න කතන පඩි වකිවහරි සමහර අත්හදා බැලිම් තියනෝ ඇතුට ෆික්ෂන් සල බටහිරක වෙනස් ් ික්ෂන් කියල ඊට පසය පහ වෙනොත්තාව ලියලට ස ක්ෂ ෆික්ෂන් විදිට ඔය වචන ප්‍රමාණය සහෆික්ෂන් මෆික්ෂන් මකෆික්ෂ තමපසක් ස ෆික්ෂහට කරෙන්නේ එහෙමතිය ඒ වගේ දේවල් ගෙන ගත්ත අත්හදා බැලීමමත්තම යක නමුත් අන්තටවමට කියන්න ඕනිකමතියන්නේ ආකෘතික මේ වශයෙන්ත්හ ැිමසානිදවල්රට මන් ඔත්සාහර කතාලියන් එතනදීවා කියප හර ගන්නේ සෙන්වල බල පෑමත්තිය නොස එක මට මට ගිය පුහම මේ කතාාවවලදදි ලබපු ාභාෂයක් ලබල තියෙනවා ඒක ම දන්නවකි ඒ වගේම අපේම කෙටිකතාකරුවන්ගේ දෙකම් දේවල් සහ තාක්ෂණිකමය වශයෙන්වයි මං කියපු සමහර සීමවල්ම ලකුණු කරපු තියෙනවා ඒවට අනුගත වෙමින් නමුත් හුගක් වෙලාට වෙන්නේ තාක්ෂණක මේක කඇල්ලත් එක් කතාරසේ නැතිවේ කියන බයක් තිබුණ ඒක නැතිකර ගැනින් එකම ෙනෝක කත්තා අප මන් කැමතිෝක කවරහන්ද වෙනිය දීක දන්නත කටිතාා කියල කියවන්න එහමතමයි. කෙටි කතා කියල කියනවට ඔය හැමති වුණට අයියේ. මෙමට ඉස්තා ගෙඩි ගෙටිකතා කියල කියන නේද. ල ික් කියන කටන්නේ ල ඉතා කටිෙට කතා කියල තමයි කනේ විශේෂ හඳන්වාදීමන්නේ මහජරය අමර්ගේර්ති මේ කෙටි කතා කලාව පොත හිතා කෙටි කෙටිකතාගේ නහමුඳ දීමත් එක්ක දිගට ම පිළඟ තිබුණ අහෙම කතා විශේෂයම දැන් ඉතා කටි කෙටිකතලට අර හෙමිින් වේගේ බොහම ජනප්‍රර සපත් මහිත නවයක දන්නවා. ේවිෂෝසෝ හ නෝසවෝන්. ඒක ඉඩස් නවසේ විශ්ස විතරාවට තිස් ගනන් වල දී වුණත් අපේ නවයුග්ගය රසවාහිනී වගේ සංගරවල ප පිටුබාගේ කෙටිකතා තිබිල තියනවා. එකම දේ තියෙන්නේ මේ මජ නමර්ගේ තමගේ කෙටිකත පපොත එන්න කොටෙටිකත කලාවපතේද විශේෂන්දවාද මක් එනවා කටම ෙටි කතා ලා තය තියනවායගේ මහිත ඒක තම හඟ කට කතා කරන්නට ගන්න ෙටම කටිත ව ඕ කෙට කතා ඇත්ල මේ උපාරයක් උපාරයක් ිරතමයි සල්. තැන් ඔය ෆලශ් ෆික්ෂන් කෙල කියප හින්ද සැනලි වියුම් කියල ඔබේ පළමනිි පොත් සැලි කැනෙ ්ලශ් කෙනෙක් එකඇතරම සැලි වියුම් කියෙන් නමාව ්ලස්් ික්ෂන් කිය ව මක්ද න එඒ නම ප්‍රධී වෙන කතාවක්තිය මග නමක් දාලා එක නමුත් ඇත්තට සැනිලි කියන්න නමගත්ත ෆ්ලශ් කියන්නේ එතන දිත් වෙනසත්වය න බටහිරදි ෆ්ලශ් කියන එක ෂැණක කියන එක නමු ි සැනිලි කියන්නේ ෂනිකා ලෝකය කැමර එකක ෆ්ලේශ්ව මට ඒක ඕනෙ වන්නේ කැමරයිකේ ෆ්ේ්කින් ඔයාට ලොකු අපසරයක් අහුුවනෝ. ඒ ඇතුළේ පාටකයට පුුවනි ඕනි අයිචික් අපි ොටෝයි එකක් කියක. චායායරපය නරබණ කියෙනට පුුවනි මගේ කතාාවගේ ඇලේ හදාගන්න තර ්ලස්් ික්ෂ්න් එක එහමතු සැලවීමකදී ලියලතියන්නේ පොඩ්ඩයිවනට ඒ ඇතුලේ පාටඨකයට වෙන ලොක කතාව හදාගන්න පුළුවන් කියෙන තේමින්ත්ම තන සැලවම් කිය න පපච කෝමද පොට ලැබුණන එමනවගේ ප්‍රතිචාරද ම දැනගන්න කැමි න් සන්ඩින් කට මුණවද කිව්ීමග. හතුේ පර්මි ලිමක පජාතිය උත්තරයක්ත්මයි යක මරු කියන ත නික බොහෝ දෙනෙඒ අතා සා විශෂ මංාපෝ කියන්න න්නේ මුල් පොතාපු මුල් පතරල විච ප්‍රතිචාරත්ක් බලපෑමක් කොතන තියන ොද මුල් පොතේද බහෝ දෙනෙක් ්වේ මං කොහොමද පේක්ෂ පාටකයක් විදිහට පතත් එක් ගනදනු කරන්න පහසුයි හැබැ එතනදී ල් පොතේදම සහ භාෂය ප්‍රයෝගම පාවිච කරලති න එතන ප්‍ර්න තිබ මේ කටනටන් ඒකයින් කරගෙන මටතන ප්‍රතිා විෙරලා විචි බහෝ දෙනෙක්කව වේ කතා කියවන්න පුළුවන් සහ වගේම ලොකු අපපසරයක් තමන්ට දැන නවය කියන්නේෙක් සඳ අඹර අරා සිටියේ වැව සඳේලීයට වියලී යමින් තිබිණි මම වැව් බැම්ම මතදී ඔවල්කාවට සමුදුනී ුස්ම උල්කාවෙන් ලද උුසුම තුනී කරමින් වැටුනේ. නිවස සඳේලියෙන් නැහැවිමින් සිටියේ. නිවස්සෙහි සඳ බැහැර ගොස් සිටියාය යතුර පුරුදු තැන නොටියම් හොද මම හැම තිස්සම හිතන දෙයක් කවිෙක් දැත සසාහිත්‍යකරුවෙක් ගොඩ ැගනයේ නිර්මාණ ඇතුලේ ඇවිදගෙන ගම් පස්සේ ඒ නිර්මාණයගෙන් මට කියන්න තියෙන දේවවලට මට වචන නෑ සාහිත්‍යකරවා වචනවලින් මාර්ග වැඩේ කලාට ඉති ඒ නිසා මං හැම දෙයක් වචනවලට ලබ කරන්නත් වචනවලින් ඒවා බේ හැඟිම දුර්ම කරන්නත් කැමති නෑ තැයි මෙහෙම එකක් අහන්නන් ඔේ චද්‍රතාපන මෙ බෝම කෙටි කෙටි කතා කියලා දන්නවා. හැබැයි මේ මේ කෙටිකතා ඔබ දැන්වඔ අප හපු එකව ගොඩනගල තියෙන්න මේ බෘතාන්තමය ඉදිහයට නෙවෙයි මේමලදන් කා්‍යත්මක බවක්නේ ඇයිඒ මේ කෙටිවීම නිසාම මේ සිදත වෙනද නැත්තඟ උබ හිතලලා මේ එකකරනො නඇත ඔබ ලවීමම සාමා්‍ය මෙමද. ඇයි එත්ත නැතිවෙන්නේ පාරමි උගක් වෙලාවට ගත්තාම කතාාව කෙටි වෙනුවන් අපිට නවකතාවකට තරම් අපපසරියක් නැහැ එතකොට එකැ කතාාව තුලින් අල්ගන්න බැහපාට ක කියාව ෙටිගතාවක. මි ි ක ශෂ මය වගේ කිය සන් ික්ෂක් තනකටන කොට අපිට තියන්නේ යි පොඩි සිද්ධයක් විතරයි. එතකොටේ සිද්ිය විසින් පාඨකයව ආර්ශණය කරනව වන්න බැහැපිටයි පාටකයාට සිද්ධිය ලුපලදක්වල යම්කිසි ජීවිත හගේ ජීව ල ල ෝනයක් ලබාගන්න ඉඩ දෙන්න පුළුවන් වුණාට ඔහු ආකර්ශණය කරගන්න මට පාවිචිරන්න වෙන වෙන උපක්‍රමය. එතන ද තමයි භාෂාව සහාවය කාවයක්ත්මක කියන කොටස පාච කර ග සිදුව. ඔබ පොතේ හැම තැනම මංගේ කවි බව අත්දින වචන ඇතුලේ ඒ කවි බවත්ද නැතොට ට හිතනා ඔබේ කතව කෙටි කතාවත් කවිත් අතරමද තැනක නතර වෙලා තියෙනද කියලා. ඒක බාධයක් වන්න ධදිස්ස රටයන්න කියෙලා ට හිතන නැතහන්න න අත්ත ය ඔය ප්‍රශ්නය බටහිර විචා කම්බවගන්න කැල්ලක් විශේෂ ්ලස් ික්ෂන් ලස්ික්ෂ පෝස් පොයම් කිය ගැි ගැදිි ග්ධිකාවිය කිය ඒද අතර සීමාව කොහොමද ලකුණු වෙන්න කියන්නේ කියන එක කිය විශේෂ එතනද ආපහෝෙ කොටස මයි. ප්‍රධාන වශෙන් අපි ප්‍රශ් ෆික්ෂණ එක එහමනත්න් කෙටිම ෙටිටතාවකදී කතාවක් තියනවා කතාවක් තියනවා එක සිද්ධියක හෝ කතක් තියනවා නමු පෝස්පෝයම් එක දෙෙමනත් ගැිකාවකතිම් බොහෝට කතාවක් නැහැ. ඒට තිෙන්න පුලුවන්ඒ එක කාවම ගතිය වැඩිපුර රූපක වැඩිපු පාවිච්චවලලා යෙනවා සමහරට එක හැඟීමක් විස්ත කරන වන්න පුලුවන් ඒක තමයි ඒ ස මයි හැේ ඔවම්ම කියන එක තැනකද කොයිවෙලාහර ඔට බැරිනංවක ්ල් ෆික්ෂන් එකක්ද හෙමනත්තම් ප්‍රෝස්පම ඇති කියල තේරු ගන්න තෙනද දාලා පිවට පගන්න කිය කැතිගතාව හනවකතාව හෝ වෙනත් සාහිත්‍යන්ගයක් ගැනහෝ නිර්වචනය දෙන එක ලේසින් හැ. තමත් ලෝකයේ නිර්ජන සපයමින් පවදින තමත් එකෙලවරකුත් නෑ. විද දිහ නිර්වචනයන්ට ලක්වෙනවා සහම ඇත්තරම අපට මේ මෙහම මයි කියල කියන්න අමාරුවන හැබයි ඔබට ඇැ කියවීමක් කෙටිකතාව කියන මොකක්ද කියනෙකට මොකද ඔබ නිර්ත්ව වෙනවා සහබ කියවන කරලා තියෙන පාටකෙක් විදිරක් මඟන්න ඔබේ කීවම් මොකක්දයක ගැන එතුන දාපගතම කෙටිකතාව කියන එක මම් බාරගන්නම? පාටකයයක්ත් එක් අනිැ කවිදිතයක පුළුවනි නමුත් කවිදේපොසරැගත්තහන් පඩි දුරස් භාවයක් ඇති නොකද කවයා විසින් බොහෝ රූපක ඒ දේවල් හරහායම නිසා එතන දෙසාහ කවයා වැඩි ඉඩක් දෙනව දර්ශනික චින්තාවට බොහෝ විට ඒත්තත් එක් නවකතාව ගතහ නවකතවිදි කතාවස්තවට වැඩ ඉඩක්තිීම ෙටිතාවම බාරගන්නම සහන් කටිකතට වැඩි පපුරම ආශක්ත වෙන්නේ පාඨකයත් සමඟ ගණ දෙනු කරන්න පහසුවම මාධද කියලා මටහිතෙන්නේ ඒ පාරමි.. චාල්ස මේ කියල මහාචරවැරකින්න ඔහු එතන දිගෙනෙනවා කෙටිකතාව කියන්නේ. පාඨකයා සහ ලේඛකයා අතර මනා ගනදනුවෙන් ගොඩනැන්වෙන කියවීම කියනෙක්. මං එක විශවාසකටවා සහහිකනි සමන් දිගටම උත්හ කරන්නේ. පට කියක ඇවිදගන්න පුළුවන් තරම් ඉඩ යන්න පුනණ ගියන එකයි ැටි කතා වෙතුල එක තම මට කෙටිතව සරලග න කියන්න. ඒ පාටකට හොඳ ඉඩක් ති කියල මගක්හදලදේ නෑේචර් පාර්ථකමී වෙන්නේ කතාකරුවේ. ඒ පරර්ථකමීම නවේ පහගත්ත ඒ එක පගත්තම අත්මාර් වාර්තය හේතුව තමයි මගේ කතාාව තුල වෙන කෙනෙක් කඇවිදගෙන යනොට ැ ඒකද මගේ ඇඳුමක් ඇද කියන්න . නැහ සහ එතන සහෘ්ද භාවය විදීමත් යෙන්නේෙද. බොහ විට අප සමරිටග මගේ අර්බුදයක්කෝ මගේ ප්‍රශනයේ ප්‍රශ්යක් වෙන්නක් පුළම්පාර්මිතු මූලික වශයෙන් අපි ඉන්න අර්බෝධයක් ඒකන. අපිට සවෘදධ භාවයඔහ අහිම වෙලානි තියන මේ සමාජයකාය. අඩුතරමින් කියනෙක් අහගෙනඉන්න කවුරුත් නැහැ. මන් ලියල තියෙක කවරරි අහගෙන ඒක එස්සේ මන්ගේ කතාවක් කියවවා කියනක පවා සමහර විට අවිඥ්‍යාණිකෝ මවු තෘපතියයට පත් කරන න්න පුල. ඉතාෙටිටි කතාගෙන මදදිගීම ම කෙන ලංකාව ඇතුල ලියවුණු පිස්සරහට නැතව පස්සුට ගියොත් මතනක ඒක සමන් කුමර වගේ පෙදේෂ්ටේක් මේ වගේ කෙටිකතා පිට මදායද කල්ලා තියන පාටක ලෝකයට ඉට පස ගත්තොත් දැන් අනිල් හේරත් වගේෙන මක් එක් ඇඳෙන නම් තවක තුනයි තියෙන්නේ. මංහමාලන මදන්න මං වැරදිද කියන. මංඒ මේ වැඩි අහලන ඉත්තා ගෙටි කෙටි කතවත් එක්ක ඉන්න අය. ඇයි ඒකත් එක නැත්තම ලිවී මම මේ ක්‍රම්මයම මේ කඇතුලෙම අභියෝගයක් තියෙන නිසාද වැඩිපුරායද. මට එකක් මලික හේතුවත් තියෙන පරම ශෂ මාර්කි වෝගේ මාජාරමටකීති විශේෂයෙන්ම උළුප්පල දෙක්වට පස්සෙ කටිම කෙටිකතාව කියලා ඒක ඔස්සේ බොෝ දෙනෙක් කටම ටිකවග හොයන්න පෙලබුණට ෙටමෙටිකතා දිගටම තිබුණන විශේෂෙන්ම මන්තාමත්තිස්වසගන විශෂම කටමකටි කතා කහිපේ සර්පිකහ ග ති . පබ්‍රන් කතාවක් වගේ කක්ගත්තම්. ඒවට අවධානයමුණන හෝ ඉතල් කැල්ලුන්න ටනාවගේ ඒ කටම ට තව ද බාරගන්නන්නේ ෙට කතාව ට ාරගත ඇති වාහසන්තයිමට ව ට කම ටි කියලායි කෙටම කෙටි කෙටිකතා කියන්න එක ඇතුල නම ගියයි පස්සකට ඒයි බ ඒක දුක් වන්න හෙමලත්න් කලබලට පත්වන්නට හේතුවක් වෙන්න ඔබ හිතනවාද ඒක ිය පාට කන්න්නතට ගිල්ලනෑ මේක විචාරකයන්ගේ ඇසර ලක්වෙලානෑ ඇයි ඔබේම හිතන්න ක තියෙන ලොකුම අවාසනාවන්තම කොටස තමයි කෙටිම කෙටිකතාගේපු ගමක් කෙටිකත රංකව හුද භාව වෙනට බොහදදින කෙටම ට කතාව තිෙන තාක්ෂකම පැත්තක්ඇ හැබ කෙටිකතක් දිහිට බාරගතන ඔන්ට නිර්මාණයත්තයක් කඉන්නතිමන ඒ අවාසය තාමත් දැනටම තියෙනවාහ දිගටම දෙන්න බ හැබ මේකාර ලස්සනයන. එ ඒ ලස්සනයි කියන එක ඒ කතරට දැන් මගගේත් එක් කවුරහරි කතාරත් සාහිත කතාි කොම ගේනවා අම තාපස්සරය කියෝ ගෙනන කතාරගත්හ ජීවනත් එකකම ගෙන කතා කරන්නට ොඩ තාක්ෂණක මේය වශෙන් කොහොම දෝකර කියෙ මයි බෝත ිතාා කර. යෝක කතාවක් විදිහට ඒ රාමුවෙන් පිට කියල කත්වන්න බොහෝ විට හි ඔය ඔන්න ඔය ඔය හැඟීමම බදා ගන්න තිබුණ කිය ඒයගේ ඔටත් ලංකරලා දෙන්නද පොට්ට. මන් තාමත් ඒවාගේමද ටිකක් මහත්ම හැබ ඒදම තමයි එකම විදියම් වුණහම එපා වෙනවා නිනේද මත් කියන්නම තමා හිටිය දෙන විදට ප්‍රයිගල බලවා හිම නෙවෙේ යන ම කැවති මු දවස් වල වගේ හැම දාම අලුත් දෙවල් දෙකදක පුද්දුම වෙේ? තාමත් එහෙමනි අපි ආදරේ ආදරෙ තමයි එනාට ඉස්සර තරන්න එක්සයි්න් ිකක් නෑ එයි මුලිදම් පටන් ගහ ෑන හ ඔයා මාව දන්න වගේ ඊස ලම් පටන්ග කොච්සර කාලකට තර හරියන්න අපිට අප පේ හන හෙනමන් තූත්ත පුඩියන්න කෝල් කරන්න හිතුන පර නම්බස් මාවරු කරමු අලුක්සිම් දෙක ඊමේ බ්ලොරම් නැන වෙන දෙකක් හතාම ස්කයිප් එකටත් ඒකම කර යන්න ඇතුයින් ඉන්නන දමසයා ය කරගන්න එහනම් ලොක්කර නෑ අපි දෙපැත්ට ජේගක් නම්මාරු පාසුවට් කියන්න නැත්තුවමයි එතකොට එතකොට මක හෝ දෙි කරන්න ක නොදන නම්බර එකින් කොල් එකක්කේ මගේ නම්බර දන්නේ හරි ඔොයා නොදන්න ප්‍රොෆයිල් හකින් මට ක්සක්දාන්න මංව අලුත්තම දන්න න මව පොෆයිල්ටිකින් හොයා දන්න ඔයාට හොයාන්න හිතනකොට? ං මූන වෙනස් කරගෙන හිටිය. රල ඇගේ හඬ පරයමින් උස්වවික දරලහිහතන. ඔබ කියවන්න මෝනේ මේක තියෙන අපගැන්නේ මේක මරු මේ වෙනස් වැඩක් අපේ භාෂාවෙන් කිව්වත්. මේ ශුද්‍ර කතාාවල මේ කෙට්ික් කත් කෙටිම කෙටි කෙතික් කතාාවල අඩිත ගන ීර්ග විශස්රයක් කරාන්නඩ වෙලාවක් නැත්තනිසාද ගොඩ කවස්සාවල මම දකින්නවා ඇය ඔහු ඒගේ ි සරර්ව නමවලට විිහිලතිය. පි සරෝ නම පද පාවිච්ි කිරීම ඇතුලේ. අපි යම්කිසි නමක් පාච්ි කරුව ැරන්න පුළොන් පොද්ගලිගම සහ ඒ මත හැදන වෙන ද්‍යයක්තියන්න බලුව. එතකොට පොඩි කතාවන් දරස්තවීමක් වෙන්න පුලුව ඒ එෙම ම ප ච ර තික. ටිකතාව නවකතාව ගැන මං විම්වෙන් වශයනයයිඉතින් හැමෝමහ මහනෝ නමුත් කවදාවතර හැමෝම දෙන උත්තර හරි ගැම්ඹුරුයි හරි තාාර්කික න්‍යායාත්මක උත්තර තයාතර තියෙනවා. නමුත් අරදම් සරලවකිවූත් නවකතාව ගෙටිකතාව වෙනස් වෙන්නේ කුමකිින්ද. ඔය කෙටි බවෙන්ද කියනව ගැන ති ගොඩක් කතා කර තියෙනවාන. ැ හමතිස්සම කෙටිකතාව සිද්ියයක් ගන්නගුට නවකත ද දාමකට කියහලා ජීවිත විවරුණනේ ක ො මොකක්ද මේ දෙක වෙනස ඔබට හිතන විතට මොක්ද. ඔය කිය පෙකුතම් පාරම වෙන මචනවලින් කියනවන නවකතාව කිය හොඳ නවකතාව කියවල ඉවරුණාට පස්සේ අපිට ලැබෙන්නේ සමුධ්‍යාර්ථයක් එක මුොල ජීතය පිඳ එතනද අපිට කියයනවා තාව කෙනෙකු ජීවිතයක් බෙදාගත්තහා සමාන කියවා එතනදී. න්න චත හෙර කොමද චරිතවල සභාවගෙන බහෝදේව ලියන් ඉඩ තියෙන න කකාතාරු. නමුත් කෙටිකතාවකදී ඒ සමුදධ්‍යාර්ථය වෙනුවට අපි භාහමයි වසයෙන් කම්පනයට පත්වෙල කතාබිවරවෙන්. ඒක තමඒ එතර මගේ භාගන්න ෙටිකතා තින ප ්‍රබල භාවයක ද හ අපි විස්තර කරන්න එක සිද්ධියක් වෙන්න පුළුව ලොකු චරිත නිරපණය නැති වන්න පුළුව ඒ චරිත නිරපනය නැති නිසාම පට ෙට ලෝනනි අලන්‍ය වෙ මටමක උනානන් කොහම. අපි කතා කරන මක එම්පති සිල සහකම්පනය වගේ දේවල් නව කතාවට වඩා සාර්ථක කොම ම ෙටිකතාවද දෛක්්මි ගන්නන පුළුවන් පොතේ කතා විස්සි දෙකක් තියෙනවාවනේ හැම කතාවම කියවගෙන හැකොට දැන්වන්න ඇති වෙනවාව කුකුසක් ඒවගේ මටිහින යි මුල්ිඳල චුට්ටක් කියල බලන්න ඕන නේද මේක කියලා. මේ මේ කෙටිම කෙටි කටි කතා. ඒ වනාට දිගම්ම දිග මේ මෙ මනසින් දිගම දිග දුරක් කඇවිදින්න මේ කෙටි කතා අපිට උපයෝගි වෙනවා ඉදුර දිගලා යම ල්ලේ දන් කියවන කියවලා කියවලා ලක්ග්ටේනවනේද ඔන්න අවසානය පුපුර වහැරිමගුවට පත්තලාදී. මම කතා බොහොම මේයක දැන්නේේ ඉතාම කෙටි වචනාටේ දහයේ වෙල තියන්නේ සම්පුර් මේ වචනැතුලෙම නෙමේ වැඩේ හැබැ යිටවට ටිකක් දිගේ හැමකකම අවසානය හරි ප්‍රබලයි. මේක මේ කෙටිවීම ඇතුළම ඔබ අවසානය මෙහෙම මේහි කට ප්‍රා්ේ මේ වියුතු කියෙල හිතාගෙනම දියනම් වැඩක්ද හිතලා කරන වැඩක්ද මේක. අර්මයින්සල වෙත් එකකයි කැටිම ගටි කතාවක් ඇතුල අපිට එකතම තියන වාසියකුත් අපි එක සිද්ධියයක් සම්බන්ධයනය කතා කරන්න. බොහ විට ඒ සිදධිය සම්න්ධය කතගන්නටි තෝරන්න සිද්ධිය මේ ප්‍රස්තුතියම හිතා ප්‍රබල ප්‍රස්තුතියක්. එතනින් පස්සෙ තියෙන්නේ ඒ ප්‍රබල ප්‍රස්තුතේ පාටකව ගෙනන්න ලියන කොට. ඒ නිසා තමයි ඔබ මුලින් කතාරපු කාවම මේ භාෂාව පවිචි කරන්නේ රප පවිච කරන නම තො ාහරි පාර්මිගැන. හැම තිස්සෙම ග හැම කතාවකම අවාසානය මෙන්න මෙම වෙන්න ඕන කිය හිතාගෙන ියකතාතමයි. අලුත් පත්වීම කියන කවියට තියන්නේ වචචනටක් වගෙන. එට පි පෙන්ම. අලුත්පත්වීම පිස්සරට හම. කල්ලුත් පත්වීමක් නිසා දැන්ම නෑ. තම පත්වීම ලැබිල විතරයි තියෙන්නේ අවගමං මං හමොටගේ නොයක. පිණිපේම අදුුරහි කොඳරමින්ද සුළං හහිමයට රඟබෙන්ද. රයපුරා පත් අගට බරවහුන් තුහින උදසනම වියලේ. හිරු සිමිනුරසියෙන් මේක තියෙන්නේ එකළ හක් වගේ වචන. වචචන ගංගාවක් තියෙනකට එක්කම වචනයට සමානපද දහසකුත්ත එකක් තියෙනකොට. ඒ අතුරනුත් වචනය කොල්හකින් හරි අටකින් හරි කවිය කියන වාසස්ථානය නිමවනවා කියනක ලේසි වැඩක් නෙවෙේ. එතකට මට හිතෙනදයහන්ට ගන්නේ කුමන වචනද කියන එකත් නෙවෙයි. අර ගඟුලෙන් දෝතක් කරගෙන ඉතුරු සියල්ල මහක්කාරන සිදධ වෙනවාන. එතට අහක් කරන නොසේ නම් අයින් කරන වචන ගොහොඳ තරණය කරන්නේ. ඔවුකටම මෙහම කියන්න. එතන වෙන. ි කැවීමකුත්ති ලොබ නැතිකමකුත් සර නට ව මුළල්කට හත්තට එකකමසගේ ගමි හත්තරීම ඔහු කියපු එකදහත්තබුණා රඟපානවා කියන්නේ නොකරන්න ඕෝනෙ මොනාද කිය දැනගෙන අපි ට තත් ලිවිේ හ ව හලිය යුත්තේ මනව වචනේද ොහො තිර මනිග න වාගේ වැලි ගන මනිි තුර වා . අත හම ලියද හිති නද ොල් ප්‍රා පාදම මංඟයිං කරන කියලා. න ඒය පොතේ ලියලයි කල ඉංකරප කොල ට ග කොත්ේම ටික තියන ව කාව දහයිට විතර. එහෙම ලෝබ හිතිලා බකත්ම බැරිතන න්තිවට කමන්න්නෑ කියලා ඉංකරපු කොටස්සේ. දැන් බේ වචනට හැව ලියල ලියල ඕක වච හර න් හ ක් සේ දන්න අනි හෙර. මේ අතහරරිම්ම ප්‍රගුණ කර ඉතා කෙටි කැටි කතාව ඇතුලක න ලියන්න ඕනි ලිය ලිව නැතුවම ඒ පීඩ ැතිය නොකොමට. අර්මංස්සලව බොහෝ දෙනෙක් සහෝද සංමාජය කියනක තියාගන්නේ සමහර විට පාරි දියන ගම කතාරෙන බොහෝ යාල් මිත්‍රවාශ්‍රයේද නැතින සමාජ සමාජශාලා හෝ සමජාශ්‍රය තුළ එෙම ැතිනම් තැවෑරුමකාරරි. ඒ ද ම තා ප ච කර ල අඩු රම ජීවත්තන කියලා තරෙන මල් මුලු ලෝකයක් මඩගෙන වැට ද මංෝකලී ට පස කක්ත්තක කතාා කරන්නමට පිරිසක්කි නවා අන්නන්නේ සහරද සංවාධ නත්තම් පිස්සුහද වගේ කියැල ලදක නො පරක්කේ මොකද ලියන එක ගැන සෘක්ත වෙනකන් ලියන්න ඕන නිසා වින්න ව චන ක හ ගන්න මහරටම හකත ල තිබ. ඒකනි පක්වේ ම ලියනක දිගට කරයි ලිය ම් පිස්සු හැදේද පිස්සු හැදුනිම දවල් දැකම ියනවාද හමන ඒ ගැන්නේ ගොහොමටත් පිස්සුනි ඒක හැමෝටම තියනග ඒකා අපි විසිහත්වනි පිටුවර පොඩ්ඩකක්ද ඈතින් මතුුණ බස්්‍රියක් මෑතින් ඇපෑ අත නොදැක්කාසේ ඉගිලුුණ ඇ ලඟින් නලාව හඬවාගෙන් උඹට හෙට දම් මේ වත්ත තහන? හඬට හැ සි වුණ පාරෙන් මෑතට මාරගහක් මුලට සෙල්මවා පිළිමයක්ක් සේ ගල්ල වුන මාරමුල මත. මිනිත්තු හතරක් පුලා කඳුල්ලු නේනා නේත්‍රාගිස් පමණක් වවුලෝමි. පස්වැනි මිනිිත්තුවේදදි ත්‍රීරෝධ රථයක නලාවක් ඇගේ පිළිවත බින්ද. තෝ මොකදේකෙට රැව්වේ ඒට ළමය හදන පුළුවන්ගින්ද. යතුරු පැදියක එංජිමක් ඇයට සැරකරගෙන ගිය. ගසයට සිටියේ ය පමණයි තනි ඇය මේ සියලු ආරෝවන් ධරමින් නොසැල් වී සිටිය. ඇය ඉදිරියෙන්ගේ රත තුනකම වේගය අඩුවෙද්දිත් යළි වේගවත්වෙෙද්දිත්. තුංගෙන රතේත් වේගය අඩු වී වැඩිවීගිය පසුවා දෙවැනි බස්්‍රියත් නොසරුප වදන් වැලක් කියාගෙන ඈ ඉදිරියෙන්ගිය. නොනවත්වා. දෙපාවලට දැනමින් තිබූ වේදන වැඩිවේද. ේදනාව ඇගේ ඇස්වලට ඇඟල්ලෙන් අනින්නට මොහොතකට පෙර තවත් රථේක වේගේ අඩුුණා ඇ ඊට අත දැම්ම තෝන්තුවෙන් මෙෙන් මේ දූවිලි කතාව ඔයි දූවිලි කතාව මැදකතියෙන එක පිටක් දූවිලි කතාව පටන් ගන්නේ ඇ ඇවිධාව මල් ගවසාන මල් මාරගස් සැටින් සුළඟ සුවද කරමින් ඉරෙලිය හා හිඳහේගෙන මල් කොන්්ඩේ හතරට නැමවා මුලින් දෙකට අසහතරට පුරුදු කෙනෙක් බොලත් විට දික්ලා වෙනඳද පුරුද්දට. තොගේ කහට පිරිච්ච පිරිත්තලවගේ නෙවේ ඒක හිනාවෙනකට මේ පැත්තම ලස්සනයයක්කු බුලත් කොළේ පැත්තගේේටේ හුුණු ඉරක් දෙැරිහන්දුන්න. මට මේක කියන්න ඕනනේ සංකේත ගංගාවකපයෝ ගිල්ලනවා හැබයි වැඩේ කියන්නේ අපි හුස්මහිර වෙලා මැරෙන්ගනෑ අලු තුුස්මක් ලබාගෙන ලියටයෙනවා. තිැ ම ර රග යි ච ග ාජකරන්න. අර හතු මතයි පරමක. මංක ලිව්වනං ගොඩක් උදරනක දිරිතන්නකෝ ඒ ගේ ක් න නට ලක විස්තරයක් එයා ලස්සන නැතම කද කියෙක කියන්න බැහ සහිලට යා එයා ලස්ස මට ලොකෝට කියන්න බැහැයා ලස්සන වෙන්න කැමති කියක. යයා මල්ගහන ලස්සන වන්න කැමති නිසා. එයා ොලත් කනව වවෙන්න දට. නමුත් යට ඒ සියලු හැගීමටි මට කියන්න පුල ේසි මයි . ම මේ කියන ද විලි කතාාවවිදිරක්මේ කළලායිට දලා පොතැතුලතින හැම්බ කතාවකම රූපක සංකත මේ හරී ප්‍රබබල ඉදිර ාවිච්චි කරලති. එකනක හොත්තම කියවීම හ බැලූ ඒක වෙනම ඉදල න්දරකිවන්න. ආේ රතු පාට ලයිට් එක දැන් ඉතර රතු පාට ලයිට්ගෙන් මොකද වේ කියන්න ඒ පනි වාසයකුත්ය රතැන්ව මුකර ැතු පවිචිරපය පර ලවට පා ැ ිර ගේි පත් මයි කියලා නමුත ඇත්තටම බොෝතැන්වලද මගත්හකව සංශි්ි කරන්න හේතවනේම ඒ රූපකය අතරා මට කියන්න ඕනෙදේ කියන්ට සහකරදූවිලි ය අහප කතාවේ ඔය ඉන්න ගෑනු මනුස්සයා. ඔය පවරතු ගාන කෙනෙක්න. අපි ඇසාසත් නොවාසන සමාජය විසින් දැක දැකත් නොදකින මනුස්සාත්ම ගැනයි මෙචර සහකම්පාමල්ල න්නේ. කොතරන ඒ චර්තන චරිත ොත් ය නමත ඇත්තටම ඕකට හේතුවෙච්චි චරිත කීපය ඇත්තිබුණ. මං මෙහෙහිද යනකොට කොල්මින යනකොට ඔය ඇත්තටම ඒ ගොල පාරතුගන උගක් කලවට මුණ ගහෙන්නේ ඔය කාසලකි සරහයේදී. ඒ මිනිස්සු. ඇත්තම දූවිලි තමයි කෞරතය ොල දහ ලන්නවත්න්නහැ. මට ලොකුවට මද නිච්චකත් තමයි අපි හමතිස්සම අප අපේ ඩිගගිට එකක් ගැන කියනවා පේ මිනිස්සුන්ගේ අනිත්තෙක්කනට රෙස්පෙක් කරන්න ලොකු දේවල් ගොඩක් තියෙන. නමුත් අඩුතරමින් අපි මේ සියලු දේවල් කරන පාර අතුගල් හැඩ කරන මනුස්සයද. මොකද අපේතින් රෙස්පෙක්ටෙක්. එතවට අපේ ඔයි සියල්ලූ මානව. දයාවන් සහ සියද දෙවල් අපි තරත්ව අපපසිරියක් ඇතුලි විතරයි නේද පාවිච්චි කරන්ගෙන සහ මට ලොකෝටම මේ විශේෂම ඒගේ ගෑනු කැරක්ටඩස් ගෙන මදන්නේෑ යට ඇත්තට ොහොම සිදියකුුණාද කියර. නමුත් ඇයි ඒ මනස්ේෙක් ඒ සියලු දුක්ක දෝමනසයන් දරාගෙන වෙන්න බයි දෝගක කරන්න බොහෝ විට ඒක දැනුනා සහමට එක කියන්න ඕනුණ තමා කරෙහි ප්‍රේමය බඳු ප්‍රේමයක් වෙන නැත ධාන්නහා සමාන ධනයක් නැත. ප්‍රඥා වහා සමානාල ෝකයෙක් නැත. වැසහ සමාන වෙලක් නැත. මේ සංයුක්ත නිකයි සූත්‍රය පාචි කරල තියෙනවා කැන. යොද්දල තියෙන පොතේමමල් පිටුවකට. ඇයියි. ඒ මන් කියන්නත් සරනමට අඇත්තම ග ල චලේසිම කොට සෝකගෙන්. සැල්ලියු ල මත් ොහිත් ත්‍රය ෙන කෙනවාගේ කියැ මේ මයක් රන්න ලෝකය තුළ තමයි කය තුළ තමයි සියල්ලතියෙනවාගේ. ඇත්තමඟ ඇත්තටම. අපි කියන සියලුම දේවල් කරන්නේ ඕකත් එක්කන. තමා කෙරෙහි ප්‍රේමය නිසාම තමයි හැමදම කරන්න එමිනිස්ස. ඔය ලස්සට ආට ඔප ගොඩාක්දාගෙන කියව්වට ඇත්තට ම අවසායට තියෙන තමා කෙරහි ප්‍රේමය විතර හබැසන් මිත්‍රයන් විසන්න්නේ ඒ ජීවිතය අවුලු වනුවනේ ජීවිතයට සතුටක් ඇතු කරනවා ආපෝසර හැක්ගත්තම එකනකා කරෙහිතියෙන තමා කරෙහි තියෙන ප්‍රේමයගින් ලැබෙන උත්තේජනයන් තුළ. ක මේ සූති ප්‍රබාද්ජයසි හි ගුණරත් කියන දෙපල සඳහන් කරලා තියනවාපිම පිදුේ මට හන්ඩ ඕනුනේ මොකද පොත් දෙකතුනකම සූතිය ඇතුේ ප්‍රවාත්සගේ නමති බා ඉති මට හන්ඩ හිතන කිලෝමිට්‍ර ගානක් මෑැතින්ද ඇතින් දදිදිීමේ ම ඒකට හතු ප්‍රවත් මෑත පපිට Hවී ගුණරත්න පස්සර පිලිවීම ප්‍රති ල ිරන සන්දරගන්න. දෙම් බලන්න ඒක මමාරුද් ගැන්න දෙ ඔබේ ඒ පිදුම පවා අපි කොච්චර බරට ගන්නාද කියලා මංහිත කිලෝමිට ගන්නක් ෑතින්ද මෑඇතින් දිබේ ඒ එක කියන්න ෆිසිකලි රයිෑතින් හැමෙන්ට්ඩලි. අපි ලංගින් වගේ තියනයි කියලා බලගට හරය මෙ මෙ යර්ගක සමරල්ලාටම පාචින සමාරය වෙන වැට අත්ත දක්කීමට යන්න පුලුවන් කිය. එතකට එහෙම වීම ඇත්තුූ ලේ සමහර පාට ගයන් යම් පාටක කුලකයක් ඉතර වෙලානි පටගැන් හල නඇද නැහ නෑ. එතනද වෙන්නේ කමක් ඒගැන අපග මන් ලියන එක එහෙම තේරුම්ගන්න ඕන කියලා නියමයක් නැහ කියමු. ඔවු ඔවුන්ගේ කතාව කියව ගත්තා සහමගේ සතුට තියන්නේෙ? ඕගේ ඔස්සේ මන්ගේ තාව කදාාගත්ික මට පොඩි අවස්ථාවක් දන මම්ම සටහන් කරගෙනින් ඒවත් බලන්න පෙ ආසේවන පිටුව තියෙන්නේෙ මිනිස් ගෑනු පිරිමි ගුඩිකාපපු අය නොකාපු අය ඉහ හැරුණුවතේ දිව්ව සුරංග දිව්වෙන. තවතැනග තියන ම ඩිගෙනනි සුරංග උත්තර දුන්න තෝපිස් සෙක්්ද වතුර හුන ඉදවුණන හුළංගෙ හොන සිහිියයවුණ එහිමි කෙට්ටි වා්‍යය. කලින් උත්තරේම දිගවක් විදිරිරම තන දෙන්න තියනෙන කෙටිවගේ පවිච්ච කරති ගොඩක්ට ඒන මං හිතව නාට්‍යනු සා රිභාවයක් එන්න ගොඩ කතාවට අපපසර පාට කැවද ගන්න පුළුවමකි ලෙන. රූපකවලින් ඔහුව ආශක්ත කරගන්නගේ ම නනාට්‍යවල් තින ප්‍රේක්ෂාව කියක ප්‍රේක්ෂාව රඳව ගන්න පුළුවන් කෙටික් කියම ෙවුණක් කියන්න නාට්‍යනු සාරයෙන් කියබපු නිසා මට හන් හිතනක. කතා හැමේක් ම ඉදරී ැවවා. සිනමාරූපිවාක් තමයි හැම කතාවකම තියන්නේ. ඒ ඉතින් මං ඔබ කොහොමද කළේ කියලා අහනවට වඩා ඒ මට මවා දුන්න මට මවාගන්න ඔබ දුන්න ඒ ඉඩට ස්තුතියි ඒ කාරිම ලස්සනයි. අලු පත්වීම විතරයි මේහයමටමිසක ප කෝ. ඇය සවනපුරා සිනහව වතුලාය සුදු කෙස් කලුකරවමින්. ඔන්නං වචන පන්සියක විතුර කෙටිකතාවක් ලියන්නත් පුළුවන්. ඊටත් එහාගේීපු වචන ප්‍රමාණයක් තියෙන පිටු ගානක කෙටිකතාවක් ලියන්නත් පුළුවන්. ඇැයිඒ කෙටි දාදකම ලේව න්ඳමට තියන්නතින් ඇය සවන පුරස් ඉහවතුලාය සුතුකෙස් කල් ක්‍රමමින් තයි. ඒවගේ කක්නේටී ඔක්කෝව මාරගෙන සම්පිින්ඩනය කල්ලා ගෙනල්ලා තියෙනවා. දැ කෙනෙක්ට හිතෙන්න්න පුළුවන් මේ වගේ කෙටි දේවල් වලට යනුකොට වෙලාවත් යන්නේ අනිත් ලියවිලි වන ොඩ ඉතාම පොඩි වෙලාවක් කිය. ඉතාමික්මට දිව්වා ආවදහසක් ලිව්වාවගේක් මං හසයි ඔබේ අදැකීම දැනගන්නන්නේ සම්බන්ධය. ඒ හොඩ ලා නර ඇගැ හේතුව තමයි අත්තරමමාය කිය නගේ ඔය කතාව සමරට පිටු දෙයක්ඇතට ලේපපු පොට් එක ලියන්නවන ඉස්සල්ල කෙටිකතාවක් කියෙනකොට බොහ විට විස්තරයක් කටිකතවෙන ංගර මුලිමක වගේ සිද්ධකක් පිඳ විස්තරකිරක්. ඒකා පිට ඉස්සල්ලම අනුභූතිාවට පස අනුූතිය බොෝවි යෙන්නේ ඉතින වාර්තමයි වටනාක මක්ක් කට සහා ගැවත් බොෝවිට වාර්ම වටනකමත්තමයි. ට පස්සේ යතු ාල වැලිකඩදශයල්ල නොග හදලගන්න ගත්තාම ඒකට වෙලාක්ෙන ග ක්‍රා් එකට වෙලාවක් යනවා. ඒක ඇතුේ හොඳ මො වචනටික තෝරගෙන නරුය යිස්සල කිවා වගේ ප්‍රේක් පාට ඇත්තක හොඳදමග දින කරන හොමදික තරග හැන ලවක් ඔය කතාව බොහෝවිට දහපාරකට වඩා ඒට මෙහිට වෙලා මහිල එන්නේ දැම්ම නේලන්සනේ ටඩි ඇතුකට බලන්යින්. සාාසනා රච්ෂක මෙම කියව්පය වනිස සං හොඳර දන්නවා නමින් ම දන්නවා කියවල නැත්තැන් කියවන්න ඕනෑ එතකොට අත්තකරු කලලයිට් පැකා ඒ විතරක්න මේ ග්‍රිනේට් කුඩු මෙිට මේ වගේ මේ කතා ගත්තහම මේ කතාවල ප්‍රස්සූතිය මේ අනුභූති හරි බරයි හරි ලස්සනයි හරි දැනෙනවා. ඉතින් හැමෝගෙමගේ හන දෙයක් තමයි. මේවායිතින් චටි කාලින්දම් ඔොළුවේ තිබුණන සමහරයව යන්නේ කුඩාකාලයලට සමහරත්විදීම අදදකම්. ඊට පස කියවල කර ලපනේවාද මියලුමිත්‍රයන්ගෙන්ද. නැත්තම් මේම උූදේසාම ලිවීම ගේ සාමෝම ප්‍රස්සතුත හොයනවාද. න ො ති න ට න් ෂන් . හ රස් තු ල තිබු ර් ස ඩි ල් ට ඇත් ලා මන්ත් කිමිඉන්න ලෝකය. මාස හම වටයින පිරිසද්ධ කිමිඉන්න ලෝකය දීටමගත් ඒ කම්පනේසා හේදව. එතනද එකමදේ වාර්මිගියෝගේ කෙටිම ෙටිවීම තුළ මට වාසියත් තියනවා ප්‍රස්තුතිය හොදම දැන කොටස්ටි ෝරල මට ගන්න කොඩටුවන්. මහට ඔබ කියන්නේ දැනවා කිය හේතු ත් ේ mm -hmm. to to ි නිච ොටස් ටික. තා කුඩාක් ප්‍රස්තුෘතියන් දිහට ගන්න පුලුවන්කක්. එක ඇතරම් මේ පහුගිය අවුරුදු තුනා අහතර ඇතුලට දැනිච්චි දෙවල්ව යොක්කොම. සැනලියම්හ ටම්න් කඩින් දෙකම කියෝපුූ කට්ටේ කතා කරලා මේක සංසන්ධනාත්මක යම් විචාරයක් දීල තියෙනවා. සසඳමි හුණ අද කියල තියෙන.ඒ දෙවි දිහට ලබෙනවා බොහෝ විට සැනලිවියම් වල තිබුණ ඒ ේතුත්ර මංකෝ අවුද ේ විතරි නංග කාලිති බික් කියේ. ොහෝ යෝුන් කලින් අදකම්ම කළියේ වෙලා තිබුණා එතට ෆැන්ටසිකම වැඩියඒ ඇතුල තිබුණු එකත් එක්ක එදලාද වැඩින්නහ ඒකත් එක්ක බොහෝ දෙනෙක් ඒකට කැමතිවුණ සහ එක ඒ අදකීම විඳන්න බොහෝ දෙනෙක් කැමති වුණා විශේෂයෙන්ම වයස් පරතරයයාතින් ගත්ත් වැඩිපුර අඩු වයස් වල පිරිස බොෝ දෙක ඒකට කැමති වුණා සන් න් ල්ට ට පස තැද ජීවිතත්දක ටික් වෙනස් සහ සහරයවම මේරුුවත්දැකි. ඒ දවල් බොහ සමහමට කකිින්ිම කතරක මනරකට කැමතිීමට වඩා කියලා හ ව බොෝද දෙනෙක් මුලින් සැල්ලට කැමති ස් ට සැන් ිෂන් අරවාක වගේ දෙ පාරත්තුම් පරක්කේවට පස්සේ නෑම එකකත් කැමතිරක ල්ල ලිවම දුරමූග කරවන පාගරවන කාරුණ වෙලානැද. එතන දයාපොහෝවෙන්නේ සමහරයට හේතුවකුත් තියෙනවා. මගේ යාල වනක් දන්නවා විශේෂම වචන වලින් දිගටම කතා කරගෙන ඉන්න කන්නව සේෂණ වලට දුරකතන කනසේෂන් සලට මංකම් මැලි. මූනට මූුණ හම් බූුණත් ගොඩක් කතාක ප. ඒ අරුණ හම මාන කනවේෂන් බොෝ විට න්න සමහරට පසල දේතු විච ලප පැමක්වෙන්න පුලුවත්. ඇත්ක් පහම දෙගටමට ලියනෙක තම මක් අන්න ශේෂණය එකක් විදිහර බර ලවීම මහ කියවීම ලිවම විතරක් නෙවේ. ලිවීම දමන් කම්ම ලිඇත්තටම නම කියවීමගේ දකරීමම්මලිනෑම් ලිනෑ කියනල. ර්ම්න් ර්ම්න්ඩි කියන නමමටට ආසහිතන පලමිනිමතාවට ඔබේ පොත්ත නිසා නැත්තන් ටර්ම් සන්ඩිස් කිවමටර්න්ඩිස්ේ මොක කාර හෝක කියවන්නත්නැ ඇයි නමක් පවිච්චි කලේ ඒ හේතුව නිසාමයි. කඩි අපි කියවන්නේ නැහැ නමුත් අපි මත බලෙන් හෝ මන හේතුවන් නිසා හෝ පටවලතිය ජීවිතය විසින් හෝ දේශපාලනය විසින් ණයයක් ගන්න ගියත් අ දිග හැල්ලතිය ක යට අත් සංගන මොකද අපේ ප්‍රමුකතාව තියන්නේ නය ගැනීමට එතකොට ඒක සිංහල වචනය හැතට මහාගන්න තිබුණ නැඒතරදුරකට ජීමුල ජීවිතය මම්බාරගන්න අපි බාරදී තියෙන්නේ ටර්ම්සන් කඩිශන් ොයක්ක් අපි කැමැත්තිෙන් හෝ අකමැති එක වෙලා රයි. ද්‍යානත සොෝ පහසකම් වලින් යතුවද ඔහුට තැන බොහෝමහල් පොබදන්නටා වැසි විය. එහන් අතෝරාක් නැතුව ප්‍රශ්නසාන්නට වූයේය. දෑත අනිච්චානුගව තැන්තැන්වල දුවමින් නවතමින් තද කරමින් දෙලබමින් නිස්සාවමින් ඇ හැම ප්‍රශ්යකටම කෙටි පිළිතුරම දුන්නාය. ඉක්මනින් අපපා යයි අගට එකතු කරමින්. ඉක්මනින් අපා වදයක් වූ තැන ඔහු තම දෙලාවනට වචන නවතා දුර ගමන්නන්නට අවසර දුන්නේය. ඟළඟම නිමනෑන් හිත්තාාවරවෙමින් කඳ මුදුන් තෙරපමින් ඇය හිරකරගත් ප්‍රාශ්වායෙන් ඉක්මනින් අපපා යැයි පස්වරක්කීවාය වෙනස් කාලාන්ත්‍ර වලින් ඕගේෙස්සසුම් කන්පති මතවද්දී ගැස්ස හිඳගත්තා අය ඒ දෙලවන් තම ගිල සෙඳන්නට තැනුවක්මින් කළබලව අතින් ඔොහොෑත් කරමින් බෙල්ල නංගින් බින්නපා එ හරි ලස්සන කතාවක්ම සමට ඕන ඕුනායක බෙදවන්න දපාසයි දස්සන දේවල් මම දකින දයනිත් කෙනාටත් පෙන්න්නට පුළුවන්න.මට ඉසියුම් තැනක් නොව සිපගන්න යන්නේ දැ ඉසයුම් තැන්තමයි පොත ඇතුලි සිපගෙන තියෙන්නේ. එක බානක වඩක් මොකද ඒකෙන් ඒක සමහරවෙලාට ප්‍රහර්ශයම විතරක් නොවේ ඇතිවෙන්නේ පෙන්න්න පුළුවන්. අවසාන ක කේධාන්තයක් පවට පත්වෙෙන්න්නත් පුළුවන් මේ ඉසිුම් තැන්මස් පර්ශ කරන්නට ගිහින්. මේ ලිවීම මේ ඉතා කෙටි කෙටිකතාව ලොකුවට ඒ ගැන කතා ලොවෙන රටක් ඇතුළේ මේ එසසිුම් තැන් හොයාගෙන යන ගමන බර නැද්ද අමාරු නැද්ද ඒගැ එතනදපහෝ උත්තරේ නැහැ. ක් න බරය කියන්නේ පොතේ පිදුමී සිට දැ මේ මොහොතේ ඔබත් සමඟ කතා කිරීම දක්වා. ඒ සියලු දේවල් ඒ ලිවීම බරක් තියනවානගේ බර සහ ඒ දවල් ෙදහදාගන්න මට පොඩිකුලකයක් හෝ ඉඳල තියනවා. සහ එතනපොහෝ ලංකාවවිතය ත්වත් එක්ක පොත තැන්තැන්වලට ගෙනියන්නේ කැද. බෙදාහැරීම ගැටලු තියන්න පුළුවන් නමුත් කියව්පු බොහෝ දෙනා මගෙත් එක්ක අදහස් බෙදාගෙන තියෙනවා ඒ රමං ඉසෙල්ලකිවවාගේ තමන්ගේ මට්ටමින් වෙදගැනීමක් තියෙනවා.නිසා බරක්ණ. ොඩක් අත්තක කතා කරරට ලැබෙන පිතුරට හිඳදරම වෙනස් පිළිතුර මට ලැබමින් තිබෙනවා. මට හිතනෙන අත්තට මෙහම ඔබට දේල් අත හැර හකි බව මේ වචන අතරන මෙව කෙටි කරන්න ඇත්ේ ඒ අතහැරීම නිසාම කියල ඒක අතහැරීමද කිවත් අතර ජෝතික පොඩි ත්ක් පිට මත් යීම ඒ කියන්න හැමෝ හොම කියන්න මකද හේතුව තමයි අතහැරීම ඇතුළ ලැබෙන දෙයක්තිනවා දැමං. බොහොම සුළු දේකින් සතුට වෙන් පුරුදු නොත් බුද්ධගමන සු දන් සතුටුවීමම කියන තේරු ැතුල නවී. මගේ අර්ථ දැක්වීම ඇතුළේ සතුට කියන එක මං හොයා ගන්නවන්න. හරි ලේසිීන සතුටවෙට. සහිළඟට අර්මයිසලකෝගේ බොහහිටම තෝරගත්ත කොලකැක් එකක් විර ගද නගර ඒකුලගේේමාව රිද්දන්න එ පලිසි ඒ කම්පත් සෝන්නද ලසි ඒන්න අසයි. අප කල යිට් එක නවැතිල එෙමින්වනේ හැබැයි අපිට ඊළඟ තප්පර ඒ අපට කොලේලියක් දැල්වනකම් බලාගෙනන්න වාහනෑ ඇැතුලන්නකොට රතුයිට් එකටවා කළුපාට බයිසි කලේ ඉස්සර හිටපු කෙන එකම සැර බ්‍රේග්ෙව කළුපාට බයිස කලේ පිටිපස්ස හිටපු කෙනාගේ ඉස්සරහ ඉස්සරා හිටපු කෙනගේ පිටිපස්සරතා දුන්න. පිටිපස්ස ඉටපු කෙනා පිටිපස්සර නැවිලා ඉදාරා යකි දක්වුණ අතිය? ඉස්සර හිටපු කෙනගේ වම් පැතට හුරතන පරදවා එතකොටම මරතුපාට බයිසි කලේ හතිදාගෙන අනිත්වාහනස්සෙන් ඇවිත් කළුපාට බයිසිකලේට වම් පැත්තෙන් අතරුණ. රතුපාට බයිසිකලේ තනියම හිටපු කෙන කළුපාට බයිසිකලේ පිටිපස්ස හිටපු කෙනයක්ක හිනාාවුණ. කළුපාට බයිසිකලේ පිටිපස්ස හිටපු කෙන, රතුපාට බයිසිකලේ තනියම හිටපු කෙනාව අඳරගන්න උත්සාහ කරමින් පිළිතුරුහිනාවක් පෑව. කකුලටම කොදුන. රතුපාඩ බයිසි කලේ තනියම හිටපු කෙන? කාට බයිසිකලේ පිටිපස හිටෙනග ඇහුව කළුපට බයිසි කල ස්සර හිටපු කෙන ටිකක් ගැස්සුණ කුපට බයි කලේ පිටිපස්ස හිටපු කෙන තමන්ගේ වාම්කකුල දි පැළවා ඒකට මොනුවත් වෙලා නෑ එතකට මෙගේ දකුණු කකුේ ඇගලි දදුණ ඒ දකුණු කකුල ටිකක් දිගට වෙලම් පටියයකින් වෙලා තිබල ඇඳගෙන හිටපු සාහිට පහලින් පිටිපසතු ඉදම් උඩට ද හැදු ගෙදරදි කළුපාට බයිසිකලේ පිටි පස හිටපු කෙනා? හෙල්මට් එක වෙන්වා. ඔළුවත් එක්කම. ඒ වෙලාම භූමිතෙල්ටිගත්දැමනං හරිනෙ තැල්ම හිටින්නේ. රතුපාට බයිසි කලේ තනියම හිටපු කෙන. එහෙම කියන ගමන් කල් ලයිට් පේලිය දිහා බැලූ. ලයිට් පේලියයි රතුපාට බයිසිකලේ තනියම හිටපු කෙනයි අතරින් කළුපාට බයිසි කලේ ඉස්සරා හිටපුගෙනගේ මූුණ තිබුණ. ඒ මූනට බාගයක් මවා වෙලා හයිට්ක වෙටලා තිබ එතකොටම කොළ ලයිට්ටක වැටුණු. කලුපාට බයිසිකලේ ඉසරා හිටපු කෙන ඔළුව හැරව කොලපාට වැහෙන ගාමට ඒ හැරෙනකොටන රතු පාට බයිසි කළේ පිම්බ ලගිය. රතු පට බයිසකලේ පිම්බල ගිහිියු තත්පර හතරකට පස්සේ කළුපාට බයිසිකලේ ටිකක් වැඩි පුර රේසුන කියා අප හතරකට පස්සේ මට මතක හන්දෑ තිරිල්ලක් ගැඳ කොහෙද කියනවා රැලියක ස හත්තේ හතරක් තිබ හරි පුදුම සංකේත පුදුම යෙදම් පුදුම ගනම් බැලි දැබලන් කල්ලුපාට බයිසි කළේ කළුපට බයික්්‍ය එක ඇතකොට කහපාට බයි්‍ය එක රතුප පාට ලයිට් එක කොලපාට ලයිට් එක මේ මේ සමාජය ගැන අපට රතු ලයිට් එකක් දමපත්තු කරන්නේ එතනත් තා පහගත්ත තැබිලිය සධනඉ සූදානමයඉන්න කොලපාට වෙනවද. අනිකා කොල පෙලියක් පත්තු කිරීම කියන එක මතද අපේ ජීවිතය එතකට ඒ කොලේලිය හෝසි කරන හෝ බාධාවට ගෙන කෙනත් එක් අපි මොකක්ද කරන ගනු දෙෙනූ ඒ ගන දෙෙනුව? මේ කතාාවගත්තොත් මඟහ කියන්න කැමට නති පාර්ි ගතර කියන් මේ කතාවම ගත්තොත් ඇය කළුපාට බයිසි කළේ හිදීම නිසා තමයි ඒ කොළපාට වැහිච්චි ගමන් යන්නේ. එහෙම නැතිවුුණොත්. හරි ලස්ස නයි. අපි හතුම හැම කැටිකතා කරුවෙක්්ටම වර්ණයක් තියනවා කියන ඔය අපි දැ වර්ණ ගෙන කතා පහක් තියෙනවා. ඒ මනත් අනිල් හේරත් මොන පාට වේද අලු අලු කලුත් නැති සුදුත් නැති. නරකත් ති හොඳමක් නැති නිතර මො එහෙම කියනවා. ආශ්‍රීයට සුදුස් ගෙනෙක්නේද ඒකත් අරකම මාර්ග පලයක් ලබ නව ගෙවැටන්නේ ලේසි නැහැ ලේසිනෑ එච්චරන එචච මාරුත්න එච්චර මාරුත්නද හරි නස්සන දේවල් එක් අර ප්‍රණ සෙමින් වේගේ අපි. ෆොසේල් බේිෂූස් නව වෝන් කියන කෙටිම කෙටි කෙටිකතවත් එක මට හිතුුණා එහෙම විශ්වසාහි්‍යයේ කටිම කටිකති කතාකරුවන් අධ්‍යනයක හිටියදම් කාලයකව ගැ හෝයා බැලුවද සහෝ වාාස කරන එවැනි කෙටිකතාකරුවන් කවුද කියලත් ඇැන ගන්න ඕක වෙන්නේක් දස්නවය විස්සේ විතරණය හෙමි මේ ෝකළ න්න ාරම ඒත් එ සමහරලාට අත්හදා බැලිම්මදිටාවත් එක්ද නවසය අසුව විතර වෙන කොටමයි ් ෆික්ෂන් කියනෙ ඇතට මටහුගේ ම් දෙදක මතක නැහැ ෆල් ෆික්ෂන් කියන එක බට හිරත් වෙන ම සානයයක් විතරග මතුරල නිදහන්සයසුුවේද එත ්ස් ික්ෂ කියන පොද උුගන්න මොලකොට මයි වන දහත් එක්දස් පන්සිය තර කියන තේරුම් ඊට පස්සේ ඔය දෙදා සත තරම් මෑත කාලෙක දී රොබට් ස්වාර්ටවෝට් කියන කෙන හින් ෆික්ෂන් එක ගැෙනවා වචන විසිපාකට වඩා අඩුවෙන්න්නවාජන්ත ඒවගේම තාක්ෂණයත් එෙක් විශයෙන්ම සමාජමධ්‍ය දයාලා සහන්තර්ජාලය පැතිීමත් එක් තවනවා ටට ෆික්ෂන් සහ එක ටීට ෙති නර වචන දසේ ගනක් ඇතුලත නව ජපන නවකතා ලියනවා චන ර්ක ත්තක සොහන් කරවා නමුත් ඒ කියවීම තුළ පවා බොහෝ විට ලැබච්ච දෙත්තමයි අර දැන් ඔය පාර්මිකින් ප්‍රේක්ෂකව ඇදලත් බඳ තබා ගැනීම ප්‍රේක්ෂාවෝ බොෝවිට තියාගන්න ත්සා කරන කුතු හලයක්ති ඒක සමහරවිට මංක කියන්නේෙක් මං වෙනක හොඳ නැහ මොන් මට ම ලක හැදැරිීමන්න කවුරයක්නර ොන මට ඉග්‍රිස් භාෂාවද දවල් කරගන්න බැරිකම නිසාදන්නේ හ සිංහල භාාවද පටි ඉට ලු කාවේ බවාව ව භාව භාෂාාව මට අර ත්‍රීලයකක් විදි ලියනන්නන ජීවිතය ලියන්න පුොලොන් භාෂාවව ඒජාතයේ අධදකීම් තියන කෙටිම කෙටිකතා ඇත්තටම ටහි ැහ ල ඇන්ත හටකන් කීප ක් ලකර ප්‍රකාශ යෙන්නේ. ඒවගේෙ පවත් දිගටම ප්‍රේක්ෂකයව තියාගන්න නොත්සාා කරන්න ඇ අන්තිම මොහතගෙන ටස්් එක කිය කතාව ගලාගෙන හිලා බලාපොත්තුන වන අවසානය කරාගෙනම ඒට ප්‍රන්ධකාර න ුන් දිගට තියගන්න ද ෑර මන් කියපු ්‍රිල එකක් යන ඒ එකත්ක බොෝවිට කෙටම කෙටිකතා ඇතම බටහිර අහනගේි බොහ කටම කෙටිකතාවල තියෙන්නේ එක්කෝ. හොර කියන්නේ මේ අද්භූත කතා ශානරයට අයිතියෙන කොටසක් එහෙම නැත්තං බොහෝ විට මැජික් විදිහට ගෙනන්නේ කොටසක් ඒ අතරේ සහර කතා තියෙනවා නමුත් ඔවුන් පවා මහන්සේ වෙන්නන්නේ නැහැ මේක ඇතුළෙන් අපට ලොක ජීවන දර්ශනය දෙන්න පුළුවන් කියන තැනට එන්න එතැනති මට තව දෙයක් හිතනො එහම ියන බොෝදන කවියුනෙමිඒ කා කවිියෙක් ටම ටි ලවන ලසට දේ කියල තම කි එක්ක මට මඟයිරලා දයනවා ඒඒ ගේර කවිකම මන් ලියනවාකාල හැබ මගේ කවිවලින් මට සතටන්න ඒ සැටසින් ගලමටමක කවිමල් ලිවේ නහැ කියලා හි ඒ විචරයක් නතරම බරතිය ලිය ලවරනට පේ මන් සතට හෙම ත ලට ඒ බයක් ඒ ස සවයන් විාරයකරත එක බය. ආසාර්ථකීමට තියෙන බය තමන් සාර්ථකයි කියල මටඔප්පුේනක ලියටෙ න්නේ හැ ඒ ඇන්නන විචාර භාරගන්න අවා රොයිද නැහ විචාර ාරගන්න පුලුව හැයි විචාරක්කොම හොඳයි කියනෙකොට හොන්දයිනකොට අරමට පතක් වුණා බංලාදේශ කෙටි කතරුද කොහත ොහොම කිටීම ෙටිකති කතාවක් තිබුණා අමරකීති මෙ ඔසගේ පොතකකිංම කියව්වේ නොදන්නා හඩකින් එක අන්නඔුන් බොස්ස එකින් කිව්වලු රෝන් නම්බ එකක් කියලා ඉතිං වේ මේ දෙවත්තක කතාබාහ කරෙන නිස්තරහට යනකට ඒ ජීවිතය මීර තියන ඇත්තටම කියවීම ඔබ මිහිරෙන් මහිරට ගෙනෙක්්චයද ජවිත ඇතල මිහිර කියන එක සාපේක්ෂ ඇැ අඩුධරයමයි ජීවිතය පාලු නැතුව ගෙනියන්න පුොළුව ජීවත්වීම කියන එක හිස්කම නැති කරන්න කියීම හේතුව. කිය ජීවිත හිස්කම ඇතිකරහම ලිවීම ොක්ත් ුරගල තිය කෙගෙන ටන්න පුලුව. වාන්දාගෙන කඩාගෙන යන්න තියෙන ටික විසෝ කොටෝකින් වගේ එමීට අයින්කරදාන්න ලිම. පොතේ කතා විසිද්ධකම කියව ගන්න පුළුවන්න කියවන්න ොලන්න කොටිම ටම්න් කඩිෂන්ස් මොුවෝද කියෙල් බලන්න පුොලන්න්න හරි වටිර. හැබයි අදා පි පාවිච්චි කරන මේ කතාව. අපේ මේ කතා බා ලස්සන කරන්න යොදා ගන්න අවසන් පිට බලන්. එක දවසක්. එහෙම කියන ගමන් කුරුුණෑගල මහතය යෝගේශවරීගේ පස්ස මිරිකුව. යෝගේශරී පස්සෙ දොරෙන් පැනල දීව. ඇස් ලොකු කරගෙන. ලොකු වෙච්ච ඇස් එහෙම තියාගෙන ශෙල් ගදුණු තල් ගහත්යට එන බාගත්තා. විනාඩි විසි හතරට පස්සේ ඇවිී. ොක කාම්බරේ දොරැහව උදැල්ලයි ලන්ඩාාවයි ඉදලයි ොරට තද කර. දවස් දෙකක් එහෙමම තිබ්බ. ඒ දවස් දෙකේම මෝහන්ට එන්නුනේ පස්ස දොරේ හරි මිනිහවුනත්. තුන්වෙනි දවසේ දවල් ක්‍රේල් බයිසි කලයක් කා දෙන්න එක් එක්ක. ඒ යන්න කලින් දොර දෙකට කැඩුව හරිම ඇතට කිසිීම සමමිතිකයක් නැතුූ හරියට මෝටර් එකක් වැදනවාගේ. මහත්තයාගේ නෑෝ කවුරු තාමික හිටියේ නෑ. හිටිය එයාගේ ස්කෝලයාලූ විතරයි. හතරවෙනි දවසේ. කුරුණෑගල මහත්්‍යයාව. මෝටාර් වැදනු දොරස්සෙන් පොඩ්ඩි හීරීමක් වත් නැතුර. යෝගයේ ශරී ඇස් ලොකු කරගත්ත. කුරුණෑගල මහත්‍ය ඈතින් වාඩි වුණ. පොතු ගැලවෙන්න පටන්ගෙන තිබුණු ප්ලාස්ටික් පුටුවක වාඩි වෙලා කතාාවක් කිව්වා. වැරදි දෙමලත් එක්ක කටපාඩමින් වගේ ඒක අන්තිමට කියවුනේ මෙහෙම තේරුමක් ඒක කුඩු වගේ තම ග්‍රන් හවනොත් හැප්ද එ ුඩු වගේ තමයි මෙහග්‍රනේද මම හිතන්නේ මම ඒ කොටස දැකලා බලලා හලා මම කියවලා වින්දදේ මොකක්ද මම කොහොම දොම ප්‍රශ් කරන්න කියන එක ප්‍රශ් කරන්න ගොඩක් දේවල් තියෙන ටක් ඇතුළ මොක්ද ගැ ලියව මනුසැගෙන් මට පශ් කරන්න තියෙනෙක ම තනවා. මං ආසම කොටසක් තමයි අ බෝටර් වැදෙනු දොරසිෙන් කිසි හීරීමක් නැතුව ඔහු කියලා කුරුණැ කල මහත්තය එහෙමෙ නයත් ඉන්නනි ඒ නෑයි කවත් ආාවත් මේ කියවන්න ඇතු ඇසිද කියවන නති කියවන ඇති ද? හ කියවල ඊට පසේ වඩ හොඳට ේද කරන හැටි කිෙන ගන්න විට වඩා හොඳට සමහරවිට ලස්සනට මෝඩර්ගහන්න කැතට දොරවල් කැඩි නැතිවෙන්න මෝටර්ග ලියනෙ කෙනෙක්ට ලියන්ද නමිත් තක්කෙන් ඇතිවෙන්න ඒම කරන්න මොලයක් තියනවද ඇතිනේ? ඒ ොන නොදමත්න ඒම තමයි කරු මං හන කතා වෙනස් කරන. වෙනස්කරල න පනසාතරමිනිි පිටුවට මං කැමති මේ පිටුවත් එය ඊළඟට ම අරගෙනන පිටුවත් දෙකම චුහක් පෙන්න්නන්න පුළුවන්න්න. මොකද භාෂාවය මතුපිට තලයකරපු වෙනස්කම් කේපයක් ට පොතැතර ට හිතෙනවා. ලඳග මේ සාමානයෙන් අපි කටිකතාවක නොද කියන විදිට ඔන් සයිම කියලා නැවතීම කෝක දිගටම ලියන්න පුළුවන් සයිමන් පඳුරෙන් පාරට ඇවිධාවය කියලා හැබැයි මේ සයිමන් කියල වෙනස් කරල් ඉතුර ටික වෙනස් කර මා සටකුත් දවස් සුනගට පසු එක ගසමින් හටරන්නට පූඒ කිය තිය න මය කතාවටත්තා සයි. ඉටස නේරංජනයට ඩ පොඩි කවි කොටස් වගේ. නැද කුමාරය බොන්න පටන් ගත්තා ජාති බෙද නැතුවම රක්ු ඇස්රතුු ෆොටෝස් ෆස්බුක් ැම ප්‍රයිවසි හදන නැතුවම පබ්ලික් මේ භාෂාව ඇතුළෙත් වෙනස්කම් කරමින්. ශෛලය ඇතුළෙත් වෙනස්කම් කරමින්. ගොඩාක් වෙනස්කම් කරමින් ගෙන අන්තිමරිතෙන ඒකත් මට මදී කියලා මේ භාෂය මතුට තලෙතයගෙන මේ ටෙක්ෂේකෙද වෙනස්කම් කරලති නැයි. එක රු මිනිස් වන්න තවත් මඟ නැයි ඔබාවිච්චි කරමේ තර් සන් කඩින් ලට එක ඔය කේපක ම ඇතම ගන සහරතන් ලද ගලාගෙන ද ඉ තිුණ අනත්තේ වගේදී ඇත්තටම මනිඒගැන්නේ එකක් ෂෝ්චෝට් සීම ඇතුලේ මටඕන කතාව කියන්න පාවිච්චි කරන කොට තෝර ය වචනවලතියන රපම රූපක සහ ඉින්ටටෙක් ල ග ියට මටලින් කරන්න පුලුවන් කොට සහෙම පාච්චි කරත්ද. ඒ ඔය කතා විදි ුණනත් ගත්තහම අදාළ ජීවිතය හෝඒ මනෝභාවයන්ගේ කොටස වෙන වෙනම කඩලාර ස්තර විදිහයට පෙන්න්න පුළුව මචරින් කිල ගැන්නේ එතන සහරලාට මටමිති ජීතත්තිබුණ මොකම ඒපක්සුලට ගොඩක්කුත් සහරල පසේන්තිමේටම ප්‍රින්ට් ක නොම කිය තැට යන්න හේතුවන නෑ ඒක ප්‍රින්ටල පොතට ආවට පස්සේ ඒ අකුරුවල හැඩියත් එක් වෙන තව කියවීමක් කියවා. ඒ කතාෙක තුනේ දක තමයි උත්සාහ කර බරු දැන් ම හොයාගන්න උත්සාහකරන රදක් මං මේ කෝමහරි බලල් බලල බලල හිත්තලා කවරුත් කියවනද ටෝර්න එකයි ටැම්පර එක එක්හම වගේ කියලා එක ඕපොතය තුළේ ඔයචෝදනාව ලොකෝට මාව පලනිපොත්තට එක ඇත්තර මෙහෙම තමයි මේක දක පුළුවන්තරන් ඇත් කරගන්න හැදව. ඕක තුන්වවෙනි විර ් ්‍රා්ස් තුනහතරකට පස්සේගෙන් මංඟර කීපදන කියවලා බල්ලා ඒ අපපු ෆීඩ බැක්සුක් එක්ක එහෙම බල්ල හද ප්‍රකක් තමයි. ඒක නිසා සෑහෙන් අඩුයි කියල හිතන බැයි අනිත්පැත්තන අප්‍රපාරමයවා හරරි කෙටිම කෙටිවීම තුළේ ඒක ඇල්ල වෙනස් කරගන්න බැහැ. හැම දේම කරන්න බැරුවනොත් ඒටමස ඒක කමන්නෑ කියල හෙමෝ බ හද බ. සමහර වටිනාකෘතිය පාටකයන්ගේ, ඇස්මානයටවත් එන්න නැතුූ. විචාරකයන්ට විචාරයකට ඉඩක් නැතුූමේ අයටගේහෙල්ල කියලා හිතනද. කවදහරි දවසකති. ලියල තියල තියදිකේ වටනාකම වික. දැන්කෆකගේ පොත්තුුනත් හැ ොමගන්න උදාහර සෑහන කාලයටස න දැගම් පෙරලේ වගේ කෘතියක්ක් වනත් එහෙම වකටට වඩා ු කාලීනවනෑ වගෙන කතාාවමිලත් මං කියන්නේ කෘතිීන් කියන එක? ඒ මොහොතේ හෝ ඒ මොහොත්තේක ලිප්පීම ඇතුළේ ලේකකයට දෙන්න පුද්ගලික වාසියක් තියෙන්න්න පුළුව නමුත්තා පහු පොතලිය වරනට පසේ කතරුමේ ලෑනවයි කියන අපි විශ්වාස කනවා නම් කෘතිය තමයි තියෙන්න. කෘතිය කොමද නොනැසී පවත්වා ගන්න කව දහරි දවස කාටරියගුවෙන කර නිදං කර ලව කමන්න තියෙනවාන්ච පොත ඉවර කරන්න අපේ කතා විවර කරන්නත් මෙතන. මහා ඩිහුවෝමාරු ඉවරවුුණ හිස් පතරොම් කොපුද දෙකක් බිම වැටිලා තිබුණ ඒ දෙක මැදිින් බිමවැටනු මනුස්සෙකුගේ සීමාවන්න දෙලා තිබුණ. මිනිස්සු තමන්ගේ සීමාව පරිසංකරගෙන පාරපැන්න. ඉතින් එහෙම කාලෙක මේ වගේ මිනිස්සුඉන්නවා සහි්‍යකරුවු ඔවුන්ට පාර පැනගන්න බෑ කකු දෙක එකට ඉට දෙන්නෙ නෑ එතන නවතිනෝ. ඉති එහම නැවතිලලා අපිට රංගෙන දේව. ි කියවූ හම තමයි මේක සජීව දෙයක් බවර පත්වෙන්නේ. ඊට පස්සේ තමයි මේකටත්තට වෙන්නේ මේක ගිලන්නේ ඒ නිසා කියවන එක නත්ත්‍ර කරන්නපා ලියනක නත්තර කරන්නක් දෙපා. ඒ ගමනට සුභපැතු. ස්තති වර්මී.